හැමදිනම ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ SL Tech Buddy YouTube channel එක සමග ඉතින් ඔයගලන්ට දැන් දැක ගන්න පුළුවන් මේකේ පෙට්ටිය ඉතින් මම මුලින්ම බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා ඉතින් උඩින්ම ගහලා තියෙනවා smart keyboard and mouse ඉතින් latest software application to enable powerful ඉතින් ඒ වගේ විස්තරයක් දීලා දෙනවා අපි බලමු මේකේ මොනවද ෆීචර්ස් කියලා. ඉතින් මේක ඇවිල්ලා ඇත්තටම වයර්ලස් මල්ටිමීඩියා කීබෝඩ් එකක් කියවොත් නිවැරදි. මේකේ මවුස් එකකුත් ඉන්ක්ලූඩ් වෙනවා. ඉතින් පල්ලෙහැන් ගහලා දෙනවා ප්‍රීමියම් ක්වොලිටි විත් ස්ටයිලිෂ් ෆැෂනබල් කියලා. ඉතින් මේකේ භාෂාවන් ටික මොන භාෂාවද කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන තමයි ගොඩක්ම විස්තර තියෙන්නේ. ඉතින් ඔයගලන්ට දැන් දැක ගන්න පුළුවන් මේකේ විස්තර සඳහන් කරලා තියෙනවා මේ ෆන්ක්ෂන්ස් කී වලින් ඔයගලන්ට ෆයිනෑන්ස් වෙද වගේ ෆන්ක්ෂන්ස් උත් දාගන්න පුළුවන් කියලා. ඉතින් මෙතනින් මේගොල්ලන්ගේ සඳහන් කරලා තියෙන වැලියු ෆෝ මනි කියලා. ඉතින් මේකේ මොනවාද ෆීචර්ස් කියලාත් මේකේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් ෆීචර්ස් බලා ගන්න නම් මෙතනින් සඳහන් කරලා තියෙන ෆීචර්ස් ඔයගලන්ට පුළුවන් මේල් බලන්න, ඊළඟට ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර ගන්න, යාහූ, CNN වගේ, FB, Amazon වගේ වලට කීසුත් හදා ගන්න පුළුවන් මෙතන තියෙනවා. ඉතින් භාෂා ටික ඔයගලන්ට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අදාළ කම්පැනි සහ අනිකුත් ඩීටේල්ස් ඔයගලන්ට මෙතන තියෙනවා. ඉතින් මේකේ ඇප් එක ඔයගලන්ට යූස් කරන්න කීබෝඩ් එකේ ෆන්ක්ෂන්ස් සහ අනිකුත් දේවල් වෙනස් කරගන්න මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගලන්ට ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න ඕන. ඉතින් එතකොට ඔයගලන්ට මේ ෆන්ක්ෂන්ස් මේ කීබෝඩ් එකෙන් ගන්න පුළුවන් වෙනවා. ඩ්‍රයිවර් CD එකක් මොකුත් එන්නේ නැහැ මේකත් එක්ක. ඒ වගේම සපෝට් කරන OS කිව්වොත් Windows 10 compatible කියලා සපෝට් තියෙනවා. ඒ වගේම Mac වලටත් මේක සපෝට් කරනවා කියලා ඔයගලන්ට සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙතන සඳහන් කරලා තියෙනවා Advanced 2.4 GHz Anti Interface Desktop Combo Kit කියලා. ඇත්තටම මේක combo kit එකක් හැටියට ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේකේ තවත් විස්තර ඔයගලන්ට දැක ගන්න පුළුවන්. ඉතින් කම්පැනි මෙතන සඳහන් කරලා තියෙනවා. ඇත්තටම මේක තායිවාන් වල තමයි මේ කම්පැනිය තියෙන්නේ. ඉතින් කීවයි ඉන්ටර්නැෂනල් කෝපරේෂන් ඔයගලන්ට දැන් එකක් දැක ගන්න පුළුවන්. එතකොට මේ කීබෝඩ් එක චයිනා නෙවෙයි. එතකොට වෝර්නින් එකක් දීලා තියෙනවා. Do not use this optical laser mouse on desk which may glass or mirror. කණ්ණාඩියක් උඩ හරි වීදුරු මේසයක් උඩ මේක පාවිච්චි කරන්න එපා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට වැඩ කරන්න නැතුව ඇති මවුස් එක. ඒක එක වෝර්නින් එකක් හැටියට ඔයගලන්ට දීලා තියෙනවා. ඉතින් ග්ලාස් එකක් උඩ වැඩ කරනවා නම් කොලයක් හරි මොකක් හරි සර්ෆේස් එකක් තියලා තමයි ඔයගලන්ට මවුස් පෑඩ් එකක් තියලා තමයි ඔයගලන්ට පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් අපි දැන් මේක අන්බොක්ස් කරමු. ඉතින් කීබෝඩ් එක ගත්තොත් ඔයගලන්ට මේ වගේ තමයි තියෙන්නේ. මේකේ කේස් හරි හොඳින් තියෙනවා. ජීනියස් කීබෝඩ් එකේ ටිකක් පොඩි තද ගතියක් තියෙනවා. මේක ඇත්තටම හරියයි කියලා කියන්න පුළුවන්. පස්සේ මෙතන ඔයගලන්ට දැක ගන්න පුළුවන්. ඊට අමතරව ඔයගලන්ට මවුස් එක මේ වගේ දැක ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකට දාන බැටරි මොනවද කියලා. ඉතින් මේකේ මේගොල්ලන්ගේ දෙද්දි බැටරි තුනක් දීලා තියෙනවා. මේ තියෙන්නේ එකක් ඇවිල්ලා නෝමල් පෙන් ටෝච් බැටරි ටයිප් එක. මේක ඒ කියන්නේ ඩබල් ඒ පෙන් ටෝච් කියන්නේ ඩබල් ඒ බැටරි. ඊළඟට ට්‍රිපල් ඒ බැටරි තියෙන්නේ මේකේ. එතකොට මවුස් එක ගත්තොත් ඔයගලන්ට ඩබල් ඒ බැටරි තියෙන්නේ. ඊළඟට කීබෝඩ් එක ගත්තොත් ට්‍රිපල් ඒ බැටරියක් තමයි දාන්න තියෙන්නේ. මේ දෙක ඇතුළට දාන්න හැම තියෙන්නේ. ඉතින්
ඔයගලන්ට user manual එකකුත් දීලා තියෙනවා. manual එකේ සියලුම විස්තර අඩංගු කරලා තියෙනවා. බැටරි දාන විදිහ, mouse එක පාවිච්චි කරන විදිහ හැම දෙම තියෙන. මේක පාවිච්චි කරන්න කලින් manual එකත් කියවලා බලන්න කියලා මම ඔයගලන්ට කියනවා. අපි දැන් මේක high කරලා බලමු මොන වගේද කියලා. ඉතින් අපි බලමු බැටරිය මේ වගේ ඔයගලන්ට දාන්න තියෙන්නේ. අපි බලමු මේක සම්බන්ධ කරලා මැෂින් එකට කොයි වගේද කියලා. ඉතින් දැන් ඕගලන්ට තියෙනවා දැන් මම මවුස් එකේ ගලවලා ගත්තා මේ ඇන්ටනාව. ඉතින් මම මේ විදිහට හයි කරන්න ඇන්ටනාව ඇතර මේ අතර තමයි හයි කරන්න තියෙන්නේ. ඉතින් ඕන දැන් මම හයි කරා. දැන් බලමු අපි. ඉතින් දැන් මවුස් එක ඕගලන්ට පේනවා වැඩ කරනවා. ඉතින් නිල් පාට ඉතින් ඕගලන්ට පේන්නේ එක. ඉතින් මවුස් එක යහම යහ කරටි මවුස් එක මේ වගේ ඕගලන්ට පෙන්වනවා. ඉතින් ඒ වගේ බලා ගන්න පුළුවන්. එතකොට කීබෝඩ් එකත් ඕගලන්ට වැඩ කරන බලන්න පුළුවන්. ඉතින් මම විඩෝස් කියව ඔබනවා. එතකොට ඔබලන්ට පේනවා. ඉතින් ටයිප් කරපුහම වදිනවා. ඉතාම සුළු වෙලා වගේ මේක ඉතින් කීබෝඩ් එකේ ෆන්ක්ෂන් කීවල අමතර ෆීචර්ස් ටිකක් දීලා තියෙනවා. ඉතින් මේක ඇවිල්ලා ඔගලන්ට මේ FN බටන් එක ඔබලා ඉවර වෙලා භාවිතා කරන්න පුළුවන්. වැඩිපුර ෆන්ක්ෂන්ස් ටිකක් තියෙනවා. වොලියම් ඩවුන් කරන්න පුළුවන්. ඒ වගේම වොලියම් අප් කරන්න පුළුවන්. මියුට් කරන්න පුළුවන්. එතකොට මීඩියා ප්ලේ එක යූස් කරනවා නම් ඔගලන්ට පුළුවන් ප්ලේ කරන්න. ඒ වගේම ෆාස්ට් ෆෝවර්ඩ් කරන්න, රිවයින් කරන්නත් ෆීචර් එක දීලා තියෙනවා. ඊට අමතරව මේ බටන් වලටත් ඔයගලන්ට ෆන්ක්ෂන්ස් දෙන්න පුළුවන්. ඉතින් මවුස් එක ගැන ගත්තොත් මේකේ රයිට් ක්ලික්, ලෙෆ්ට් ක්ලික්, මිඩල් ක්ලික් තියෙනවා. ඒ වගේම ස්ක්‍රෝල් බාර් එකක් තියෙනවා. එතකොට ඊට අමතරව ඔයගලන්ට මේකේ තියෙනවා ඔන් ඔෆ් ස්විච් එකක්. මේ තියෙන ඔන් ඔෆ් ස්විච් එක ඇත්තටම පොඩ්ඩක් මේක චීප් ක්වලිටි වගේ තේරෙනවා. ජීනියස් කිව්වට මොකද ජීනියස් සාමාන්‍යයෙන් හොඳ බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. හැබැයි මේක මට දැනෙන්නේ චීප් ක්වලිටි වගේ. ඉතින් මේ මේකේ ඕගලන්ට පේනවා ඕගලන්ට මැෂින් එකට ගහන්න ඕන USB එක මෙතන තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේක ගහන්න ඕන මේක ගහන්න තියෙන්නේ USB එකට. ඊට අමතරව කීබෝඩ් එක ගත්තොත් කීබෝඩ් එකටම හිතුවට වඩා පොඩක් කීස් හයියයි. එහෙනම් මේක ටික දවසකින් හරිය කියලා හිතනවා. ඉතින් මම පාවිච්චි කරලා ඔයගලන්ට කියන්න කොහොමද කොහොමද වෙන්නේ කියලා. ඉතින් normal windows කීබෝඩ් එකක්ම තමයි තියෙන්නේ මේකෙත්. මෙතන ඇත්තටම තියෙනවා ඉන්ඩිකේටර් එකක් බැටරිය ලෙවල් එක කොහොමද කියලා. ඉතින් ඒක ටිකක් වටින ෆීචර් එකක්. ඉතින් මේ කීබෝඩ් එකේ පවර් බටන් එකක් නැහැ ඕගලන්ට පේන්න. ඉතින් ඒක පොඩි අවාසියක් කියන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ යූස් කරන්න නැති වෙලාවක මේකේ බැටරියක් ගලවලා තිබ්බහම තමයි ඕගලන්ට පවර් ඔෆ් වෙන්නේ. ඒ වගේම මේ මවුස් එකේ ඇත්තටම තියෙන බටන් එකෙන් වෙන්නේ මවුස් එක ඔන් ඔෆ් වෙනවා විතරයි. කීබෝඩ් එක ඔන් ඔෆ් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් පොඩි අවාසියක්. ඔක්කොම ස්විච් දෙකකින් තමයි ඔයගලන්ට තියෙන්නේ. කියන්නේ කීබෝඩ් එක ඔයගලන්ට වෙනම බැටරි ගලවලා වැඩ කියන්නේ වැඩ කරන්නේ නැති වෙලාවට බැටරි ගලවලා ඔයගලන්ට පවර් ඔෆ් කරන්න වෙන්නේ. ඉතින් ඒක මම දැකපු තවත් අවාසියක්. ෆන්ක්ෂන්ස් කීස් උත් ඔයගලන්ට මේ වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔගොල්ලන් අද දැක්කා ජීනියස් වර්ගයේ කීබෝඩ් එකක් සහ මවුස් එකක්.
ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් යෝජනා චෝදනා පල්ලෙහාක් කමෙන්ට් වල දාන්න ඒ වගේම වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවෝ අතර ෂෙයා කරගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න ඉතින් තවත් දවසක අලුත් වීඩියෝකින් ඔයගොල්ලෝ හමුවට එන්න එතෙක් ඔයගොල්ලන්ට සුබ දවසක්